මුක්ති පෙරුණු හැටියට මේ මාධ්‍ය හමුව සූදානං කළේ අන්තර්ජාලය අහරහාසා ේස්පුුක් මගින් වටේ වර්තමානයේ ඇතිවෙලා තියෙන කොයි 19 වසන්ගතයට අදාළව ආණ්ඩුවේ ක්‍රියාමාර් ගතරේ විශේෂයම ජනජීවිතයට ජනතාවට බලපාන ආර්ථිකයට බලපාන එදිනදා ජීවිතයට බලපාන ප්‍රධන ගැටළු ගණනාවක් පිළබඳව සාකච්ඡා කරන්න මේකදී විශේෂෙන් අපි දන්නවා මෙ මාසය එක හමාරකට වැඩි කාලයක් මේ වෙන විට අපේ රටේ සමස්ත ජනතාව විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා උන්ගේ රැකයා අවස්ථාහිමවෙලා තියනවා ආදායම් මාර්ග අවස්ථාහිම මෙලා තියෙනවා ඒක මහාපරිමාණ වෙන්න පුලන් සුලි පරිමාණ වෙන්න පුළුවන් හැම කෙනාගම. ත්‍රීී රියදුරාගෙන් දලා ප්‍රකාරක පන්තිය උගන්න ගරුවවරයාග ඉඳලා ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාරකයාගේ සිට අත්තු දව් දෙන කෙනාක් දක්වා හැම කෙනාගේම ජන ජවිතය අඩාල වෙලා තියෙන. අදටත් හතලිස් තුන්දහකට වැඩි පිරිසක් මේ කොළම්ඹ වස්නාහිර පලාත හිරවෙලා ඉන්න. වතුකරේ ජනතාවට ඩෛනික ජීවිතය කරගන්න බැරි වෙලා තියෙනු. සමස්ස ජනතාවම අද අද නිවාස අඩස්සේ. ඉන්න මට මක් තමයි තියෙන්නේ වරින්වර සුළු සහයක ට ඇදදි නීය වත්තු වන්ට. වැට මේ ජනතාවගේ ජනජීවිතයේදී සෞඛ්‍ය ආරක්ෂාව වගේම. ඔවුන්ගේ ආදායම්මාරකි. ඔවුන්ගේ එදිනිදා පැවැත්ම, ඔන්ගේ ආහාරවේල ගැනත් වගවීමක්, වගකීමක් ආණ්ඩුවට තියෙන. නම්ට අප පේනදේ තමයි ආණ්ඩුව තමන්ගේ දේශපාලනයාය පත්‍රය අනුව කටුතු කරමින්. ඉත්තා ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතය වෙනුවෙන් එක පැත්තකින් මේ වසංගතයට අදාළව ගන්න ක්‍රියාමාර්ගත්. විෘති කරමින් ඉන්නවා වරින්වර විධ විකෘති කරන, ජනතට තේරුම්ගන්න බැරි චක්‍රලයක, නියෝග ඇදිරිනීති ක්‍රරාත්ම කිරීම පැනවීීමම් හරහා. ඒවගේ මතමයි ආර්ථකයේ පැත්තිකගත්තත් එවැනිම ජනතාවට අදාළ නොවෙන එක් ජනතාව පීඩාවට පත්වෙන ආකාරයේ යෝජනා ක්‍රියාමාර්ග ගනිවිඟිඉන්නවා. එක හොඳම නිදසුන තමයි උදාහරණය තමයි දැන් මේ වෙනකොට ආණ්ඩුව මීට කලින් පනෝපු මිලපාලනයන් ගණ නාමක් දැන් ඉවත් කරලා තියෙන. විශේෂෙන් ඔබාපි කවුරුද්දන්නවා ආණ්ඩුව ලෝකවෙළඳ පොේ තෙල්මිල ඉතා සීග්‍රයෙන් පහලයද්දී. ලංකාවේ තෙල්මිල අඩුකරන්න නැතුව. ඒත් තෙල්මිල ලෝකවෙළඳ පොලේ පහලෑමේ සහනය ජනතාවට දෙනෝ. එනුවට ආණ්ඩුව තර්කයක් නිර්මාණය කරා ඒ සැමන් නොලින් පරිප්පොලින් දෙවා කියලා. එන්සා සැමන් සහ පරිප්පොල්ට පාලන මිලක් යෝජනා කරා. ඒ පාලන මිල අනුව තමයි සැම පරිප්පු රුපියා සී අයට සහ රුපියල් හැට පහට ගන්න සැලැස්වේ. ඒක ඇත්තටමාර ඒ ජනතාවට විශාල සානයක් වෙච්ච නිසාහ තමයි අපි පහුගේෙ දවස්සොල දැක්කේ සුළු වෙලාවට හරි ඇදිරි නීති ඉවත් කරාම ඒ ඇදිරි නීති වවත්කරපු ජනතාව ගිහිල්ලා. එක්කෝ පාමසිය පෝලිමේ ඉන්නවා නැත්තන් සම්පකාරයේ සතස පෝලිමිේ ඉන්න. සතෝසට මේතරම් මිනිස්සු පෝලිින්ග ඇහිලා. සමයිට මුලු ඇඳ්‍ර නීතිය පනෝපු වවත්කරපු කාලය පුර වැඩිකාලයක් ඉඳල තියෙන්නේ සම්පකාය පෝලිමේ සතුස පොලිමේ.ඒට හේතුව තමයි ඒ සහන මිලට හම්බේච්ච පරිප්පු කිලෝ දෙකත් සැමන්ටින්න එකත් මේවෙලා වැහැටියර ජනතාවට විශාල සහනයක් වුණා. ැැ ොවද ොලේ ෙල්මිල මත් අඩුවමින් තියෙද්ද ආණ්ඩුව දැන් ඊය පෙරේද හදිසි්‍යයකොද කරේ සැමන් සහ පරිප්පොල්ට තිපික්ච ඒ සහනය ජනතාවකින් ඉවැත් කරා. එතත්න් අපට ආණ්ඩුවෙන් අහනතියෙන් ප්‍රශෂණමයි. ආණ්ඩුව මේ සහනේ දුන්නේ ජනතාවට ලෝකවදපොලේ තෙල්මිලේ සහන දෙන්න නම් දැන් ලෝකවද පොලේ තෙල්මිල තාම වැඩිවෙන්නේ නැතුව. තියෙද්ද මේ සසාහ ඉවත කර ො තා ක දනුවකි. මේ සහනය ඉවත්කිරීමආණ්ඩුව ඩැන්සාධාරණය කරණය කරන්න මොන පදනමින්ද. මොද තාම ජනජීවිත වෙනසක් වෙලා නෑ. තාම බස්නාහිර පලාාතේ සම්පූර්ණ වසයෙන්ම ඇදදි න ට නවපද න් අද න ඉදිර නීති හෙම ්‍රියාත් වෙන. බස්නාහිර පලා හිරවච්ච මනිසු තම ම දියක්න. ඇදදිරි නී ඉවත්රත් ඇදදිරිනී වවත්කරපු රට අනිදදිිස්ත්‍රික් වල ජනජීවිතය තාතත්වය පත් වෙලානෑ ඔවුන් ්‍යපාර රම්ප කලනෑ. විතන් අටඩුතු විනාස වුණා විශාල ප්‍රමාණයක් වකා අලිවිකරගන්න බැරි වුණනා ගොයි ජනතාවට ප්‍රශ්න කරන ාවක්තියෙනවා. එ ජනජීවිතය තාම යථතර්ථයට පත් නොමී ලෝකවදත පොලේ තෙල්මීල වැඩිවීමකුත් සිද්ධ නොවී. ආණ්ඩුව මොන හේතුවක් නිසාද සැමංසා පරිප්පොල්ට තියන ඒ පාලනමිල ඉවත්කරේ. කාටධහන දෙන්න ඉතාගෙන. එළඟට පශ්‍ය තමයි? ීනිමල්ත් ඒවගේමයි රුපියා සීයකට සීණිවල්ට පාලන මිලක්ටිබුණ අදේ කිවත් කල තියන දැමල් ොල සනි කිලකන් රුපිය ැසි ඇති. තෙර මෙන මේවා ජනතාවගේ දනික ජීවිත අත්‍යවශදේවල ඒවා යම් සහනයක් වුණන බවතම ි දැක්කේ ජනතා විශාල වසයෙන් පෝලිින්ග වෙලා පෝලිමට ගිහිල්ල ඇදරින තිවත් කරන පෑකිහි පෙට හරි සම්පකාරෙන් සතුසය ඒවගත්තේ ඒවගේම හාල්වලට රපයා අනුව පල්ල මලක් පහගේ දසල. අන්ඩුව යජනා කර ඒක අම්ප්‍රමාණිකර ජනතාවට සහනයක් වුණා වෙලා වෙදිී. නමු අද හාල් ඒ රපියල් අනුවයේ පාලන මිට ගන්න නෑ. වෙල්ද පොලේ නෑ. සම්පකාරය ගැන යම්කිසි විශ්වාසයක් සාමාන්‍ය ජනතර ගොඩනැකුුණ පහුගගේ කාල අපි දන්න පාදේශසික සම්පකාර ගණනාවක අලවිය වැඩ වුනා හොද සම්පකාර රත්‍යාවශ සේවා අපපේ නායතයක් බට පත්වනාවගේම මේ හාල්ටික පරිප්පුටික සැමන්ටි එක සීනික මිනිස්සුන්ට ගන්න සහනයක් වුණ. නිකත් දෙවල්ලට අතරම මේ විශාල සහනයක් වුණ. දැන් ආ ආර්ථක අතාත්වට පත්තේ නෝනම් ජනජීතය අතත්වට පත්ේ නොනක්. දැන් ෙවල්වල හිරවෙලා හිටපු මිනිස්සු ලබ කො ස්වන්ඩයිම් පස යම්කිසි ක්‍රියාවලිකට ගේ නනාඩු උසාකරවනන් එතකොට ඒ ජනතාවට ආදායමක් නැතුව තවට ප්‍රියධත කර සිද් වෙන. මොද නි ලා දන වෙලා ත්‍රීවිල්ලගේ කියන ස්සකගේ කිය න කොච්චිගේ න ෙතර හිටිය තමයි. ඒ වෙලා වෙච්චම් කිසි. දන ති ිච තම ්ුව සහනේ දුන්නේ හැබැ දැ දැන් ඉදිරියේ දමයි ජනතාව තව පිටිට පත්ෙන්. එතට අතේ සල්ලි නැතුව. වධං කරණ කරමයක් නැතුව ආදායමාර්ගයක් නැතුව. මහ ඕනම කෙනෙ ආදාය මාර්ගයක් හැදෙන්නේ තව මාස කහිපයක් ගියාට පස්සේ. එනිසා අනිමාර්යෙන්ම ආණ්ඩුව ඇත්තරම පාලනමිලක් සහනයක් මිනිස්සුන්ට දෙන්න ඕන වෙලාව. අපට පේනවා දැන් ආණ්ඩුව එක ඉවත් කරමින් ඉන්න. තාබරපකරත්යක්ය එක හොඳ උදදාාරන ගන්න දැ ලෝක වෙනද පොලේ තෙල් බැරලයක් ඩොලර් එකසිය තිහට තියනකොටත් අපේ රටේ පෙටර ලීටරයක් රුපියයාල් ලකසිය තිස් හතයි ඩීස ලීඩයක් රෘපයා ලකසිය හතරයි එකො බොග වද පොලේ තෙල් බැරලේ රුපියල් ලගේ එකත්තුත් සාමානෙන් ොරට සාේක්ෂ රපියයා ලෙසි හත්තපහයික හිතල කනං හැදුවත් ආසන් වසෙන් ැරලෙ එකට තිබු රපියල් සිදදා සත්වය පන. අප සීග්‍රල ලසම මල පහළ ගිය පහලයාම නිසා දැන් තෙල්බැරලයක් ඩොවර් දහයත් පහලත් අතර ගාන්ට අඩුවෙලා තියර. එතකො ආසන වසක තොත් රුපියලෙ රුපියල් වියටම හිදුවත් රුපියල් එක්දස් නමසේ පනහා රෘපියල් දෙදාහක් වගේ ගානකට තමයි යන්න වියදම පිරටර ඒ විසි දස් පත්තිය පනහට විච්චේ දැන් එක්දාශනමසේ පහ අඩුවෙලාතිර ඒ අඩුවවෙල තියන වෙලාේ තමයි ආ්ඩ තර් හදේ පරිපෝලිින් සැන්නොලි මේ සහනි දෙනවා කියල් හැබයි දැන්මද දෙලා දන්නේ පිරිපපුූ සැමන්නොට මිචි සසානාධාරී ඉවත් කරලාතිය එතකොට ඒ ඉතුරුවෙන මුදල් ඒ ආණ්ඩුවට ලෝකගැද පොලේ තෙල්මිල් අඩුව නිසා ඉතුරුව වන ප්‍රතිලාභය කොතොන්ට දෙයන්නේ කවුද ගන්නේ එක ජනතාවට දෙන්නේ නැත්තං නැවත සැමන්නොල්ට පරිපෝට විිච පාල මිල ඉවත් කර අනං. ැ අඩුව ර්කයනුව මේ ෝකවද පොල ෙල්වල සසාධර දෙන්න නිර්මාණය කරගත්ත. අපිට අහන්න තියන සාධාරණ ප්‍රශ්නය දැන්ඒ තෙල්වල සහනාධාරය යන්න කොතන්ටද. ඒක හොඳට ඔප්පුයනවා මෙන්න දැන් ගේ සතියේ දදාස් ධන වරදරලා ම ැංකු ආර්තා විදිරිපත් කලා දැන්ක වෙබ්ඩවිිය තියනවා මේ බහැංක ර්තා විිපස්සයන පිටු ආන්ඩුව කියන වෙලඳොල සැක යුතු ලෙස හලගොස් ඇති ජි තෙල් මි ගන් වලින් පතිලා බලබමින්. මාස හයක් තුළ රුපියල් බිලියන දෙසීයක කෝටි විසිදාහක මුදලක් රැස්කිරීම ඉලක්ක ඇතුව රජය විසින් ඉන්දනමිල ස්ථායිකරන අරමුදල පිහිටුවම් ලැබන්. ආණ්ඩුව මේ ඉන්දන මිල ස්ථායි කරන අරමුදලක් පහිටුල තිය. එත ඉදනමිල ස්ථායිකන අරමුලෙන් ආ්ඩුව බලාපොරත්ත වන කෝට සිදහකඇතු කොරගන්න. එ ආණ්ඩුව කලින්කිවේ ඒම කතාක් නෙම? ඩුව මේ තෙල් ලෝකවවෙද පොේ තෙල්මි ඩුව න ඒ තෙල්මි අඩුවෙන එක සානය අපි දෙනවා ජනතාවට පරිප්පෝලින් සැන් නොලි හැවයි දැන් කියන්නේ ඒ සහනය ඉන්දනමිල ස්ථයි කරණ අර මුදලට එකතු කොරගන්න ආණ්ඩුව ඩිකක් එකතු කරගන්න ඉන්දියානු අයෝOCී සමාගමට ඉතුරුටි කියැවනවා මෙකම ඇත්තකාරණාව ඒ ඇත්තකාරනාව තමයි මහපැංකුවාර්තාාව ඉස්සිපස්සෙන් පිටුව කියන්නේ. එ ඉතා පැහැදිලිව අපි ආණ්ඩුවට බල කරනවා වහාම ජනතාවගේ අමාරුම වෙලාවේ. ජනතාව අමාරුම වෙලාවෙදී අත්හරින් එපා මේ ජනතාවට ලබා දෙන සහනය. එක මේලා ආන්්ඩුවඇතු කර නරමුදලක තියාගෙන ඉසරහදි නාකරදි ලිාන්නේ න. නමුත් මේක මේ මොහොතේ ජනතාවට අයිති දෙයක්. මොකොද විශේෂයෙන් මද මම නැවනොදත්්ජයන්නේ ජනජීවිතය සම්පූ නඩාල වෙලා දන්නේ. ඇතර හරිනං මේ ඉදන මිලේ සහනආධාරෙන් අද ත්‍රීවිල් රියතුරාට ආදායමාර්ගයක් නැති උපකාර පන්ති ගුරුවරයට ළමයි ප්‍රවාහණය කරපු වාහනෙන් ළමයිහියටටකිෙනනි චිස්කෝල්ලල්ට ප්‍රහණයරපු අයට ඉදික්‍රීම් කර්මාන්තය ජීවත එච්චයට කම්මල් කර්මාන්තය රිදිීකර්මාන්තය විධ පිත්ල වැඩ කර්මාන්තුවල ජීවත්තය මිනිසුන්ට අත්තු ද දුන්න මිනිසුන්ට දනි කාාද මාකො මිනිසන් ස්වවැ රැක කර මිනිසුන්. ලල්න්න එකක්දදාගන කොඩගක් නොසසිට ආණ්ඩුව මේ සහනාධාරයක් දෙන්න ඕන. සහනයක් දෙන්න ඕන. ආණ්ඩුවට ඒකටයි මේ මුදල් හරිදම් මේ ලෝක මට්ට මෙම තෙල්මි ලඩුවීමෙන් ඇති වෙච්ච සහනය යොදාගන්න තිබුණේ. ඒක දෙන්න ආ්ඩුවට දු ිච්ච එක ක්‍රමයක් හැටියට ආණ්ඩුව යෝජනාකරානං බාන්ඩවල මිලා අඩු කරලා එක ද බාදනය එක. එක ජනතාවටත් සහනයක් වෙච්ච බව. අපි දැක්ේ යනත ච්ච පොලි හිියද කියලලා අදා ආ්ඩුවේඒ සහනය උදුරනතියෙනවා. ආ්ඩුව එක තෙල් අර මුදලකට ගෙනියන්න උත්සාහ කරමින් ඉන්න සමයි තෙල් අරමුල පාවිච්චි කරන්නේ ලග ැතිවර මුදකට වෙන්න පුුවන්කමත් තියෙනවා ඒ අපි ජනතාවට අවධාරණයක. ඊළඟට නැමේ රුපියල් පන්දාහා බැදීම කතාව. ආණ්ඩු අපි දැක් පහුගේ දව්සලකව නැත වට වතාවක් මැයි මාසටත් රුපියල් පන්දාහා දෙන්න සීරණය කළ තියෙනවා කියලා. හැබැයි අපිට අපි දැක් දේ තමයි පහුගේ රුපියල් පන්දා හ දෙනකොට. ඩුව එක ජනතාවට සහනයක් වෙනුට සසාහනයක් බට පත් කර. එක දේශපාලන මේ මෙ වන බටපත් කළා. ගමේ කොට්ටාසේ පුදු ජන පෙමණේ පාදේශ බ මත්‍රීවරයි ගෙදරටග හිල්ලා වැඳලා එක ගන්න ඉල්න්න සිද්ධ වෙන මට්ටමක පත් කර. එනිසා ග්‍රාම නිලධාරීවරු වැඩවර්ජනය කරන්න පටන් ගත්ත. රාජ්‍ය නිලධාරින් පහුස්සා අයට පත් වුණා. එනිසා විශේෂයෙන්ම ආණ්ඩු උත්සා කරේ දෙන්න ඩැරි දෙයක් අපි මේ දෙන්නේ. ලා දෙන්න පුලන්දයක් මේක දෙන්න ැරිදයක් දෙන්නම මේ රත්තරගගේ වටිනවා පන්දාහට පනස්දාාව වත්නකමක් හැදුව. හදර ඒ පොහොට්ටුවේ මන්ද්‍රීගේ බූදලෙන් දෙන බවට තමයිත් අහුරුකාන උත්සාහරේ ගම්මටමේද. ඇතරම සමාජ්‍යාලවල ක්‍රියාකාරීත්ත්‍යය නිසාත් ඇත මාධ්‍ය යම්ප්‍රමාණිකර සාධාරණව රට ඉල්දරවකර පොනිසාත් අපි මේ වෙනුවෙන් යම් හඩක්නක ප නිසාත්, ආණ්ඩුවට යාආ්ඩුව දේශපාන කූට ජාවාරම උපක්‍රමය, ා්ඩා ාරය සල්ලි මන්ගේ පහොට්ටුවේ සල්ලි හැටියට බැද කරමේ යම්ත්‍රමාණකට පාලනෙ වුණා. නමුත් එ පඩාට පත්තිය ගඩාක් තාමත්තියන්නවා. විශේෂෙන්ම අණ්ඩුවකිවවාකාරයට අනු පවුල්ලට මේ කළවා දුන්නේන අය නිවදිදිියයට. ඊළඟට ගොවිශ්‍රාවැ ලැබෙනයට ගොවිශ්‍රාමටෙන් ලැබෙන ප්‍රතිලාබේ රුපියල් දෙදාහනම් ඉතුර මුදල් හැටියරතමයි තව තුන්දහකතු කළ මේ පන්දහදුන්නේ දීවර විස්රමට පලාබිට දු නෙ එෙයි. ජනාව ්‍රර ම යක වන දායක ද මාසික ඔහුට ලබෙන දහ තුරු තුන්දහතමයි දුන්න තු පන්හ දුන්නෑ. ස්්‍රාම ට ක් දීපට දුන්න තෙවතමයි. එහෙම තෝර ගැනීමක් සිද්ධ කරතිප. ඒවගේම දේශපාන වසයෙන් කොච්චරනෑැකි වත් දේශපාලන ෙදීම් සහිතවතමයි පන්දහා දුන්නේ. අපි ආණ්ඩුවට කියන විශේෂයෙන්ම නැවත වතාවක් මේ රපියල් පන්දහා මයි මාසිට දාලව දෙදෙනවන. ඒ දෙන පන්දාහා. දේශපාලන පන්ඳක් කරන්න එපා. ඒවගේ ලැබියුතු හැම දෙනාටම සාධාරනව ලබෙන ක්‍රමිය හදන්න ඕන. එනිසා ඒවගේම රජයේ නිලධාරීන් මේක බෙදන මදිහත්ව ච ග්‍රාමිල් ධාරී සමෘධ සංවර්ධන නිලධාරී අපහස්ථ අයට පත් කරන්න එපා. මේක කොටාස පොටවේ න්ත්‍රීවරයගේ බූදලෙන් ඇදරින් යාල දෙයක් හැටියි පත් කරන්න එපා. එහෙම නොවෙන ක්‍රමවේදේ මොකක්ද කියලා. මේ රුපියල් පන්දාහ දෙන. මෙයි මාසිටත් දෙන පැහැදිලි නිර්ණායක ්‍යන්ත්‍රණය ක්‍රමවේදය මොකක්ද කියලා දැනගැනීමේ අයිතියක් අපි කාටත් තියනෝ. විශේෂයම මේ ප්‍රතිලාබීන්ට අසාධාරණයක් නොවන විදියට ලබාදීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා. එනිසා නැවතවතාවක් අපට පේන දේ තමයි. ආණ්ඩුව කලින් පන්දාහා දෙනකොටත්. ඒ ඒ මොහොතේ චන්දගන්න පුළුවන් අය ගැන තමයි තෝරතොරගී. එක පුදු වැඩිල්ික් තිබුුණ එක නිසා අද ගන චක්‍රලයකේ හෙට වෙනස් කළ. එන චකටලේ නිදව වෙනස් කර දේ හන චක්කලේ හවස වෙනස් කර. නිසා නිරදාායරුන්ට පහවත පත් වුණනා මේක විශාල ව්‍යාකූල මට්ටමකට පත්වුණා. කොයිට් මර්ධනයට පරතරේ දයාාගන්න කිව්වට පන්දාාහා බෙදන තැන්ගොල පතරේති බුන්නේෑ. ඉඳ අපි ගැන්නේ මේ කෘපියල් පන්දාහා මැයි මාසිර ලබාදී යුතුයි ඇත්තරම පන්දාාහන ප්‍රමාණවත්නෑ පත්‍රමාාත් න ත්යක් මයි යෙන්නේ නොත් මේ වෙලා හැටියට මේකත් මිනිස්සුඩ සාහයක් එක ලබා දෙන පැහැදිලි යාන්තරනය මොකක්ද කියලා ආණ්ඩුව කියන්න ඕ. මේ පන්ා හඩදාලව ද ආණඩුවේ ලොකුම තරයක්තමයි දෙන්න සල්ලි නෑ කියලා. අපට වෙන විදේසාධාර ගැනත් තැන් නැති පැත්තර තමයි කතා හැදිලතිී හදමින් යන්න සල්ලි නෑ කියලා කියන සල්ලි නැති එක හොඳ උත්තරයක් තියන එක උත්තරයක් මේක. ක් ම කිවරලින් ඉන්දර සානාධාරය වෙන අරමුරකටෙක න්න්න ඇදුව මෙවැනි දේටය දෝගන්න පුළලන්ම තියෙන් නො ආන්ුව ඉන්දනවලින් ලැබෙන ප්‍රතිලාබය දෙක තමයි දැන් ආණ්ඩුව මැතිවරණයට අදාළව රජයේ ඇමතිවරුන්ට නිල නිවාස සහ වාහන පාවිච්චි කරන තා ඉඩ දිීල තියෙන. ම දක් හු දවස මාධ්‍යල අම්ප්‍රමාියරමෙන් නිල නිවාස ගැන සසාකච්චක් මතු වුණ. ඒටා බරපතලයි ආණ්ඩුව ඇමතිවරුන්ට ව්‍යස්ථානුකූලව මැතිවරණ නීතියරණුව වාහන පාවිච්චි කරන බැරි අය. අදටත් තවමත් නිලවාහන පාවිච්චි කරමින් ගඉන්න. විශේයයේ ඇතව මර දක් හ දස ඉතා පැල ගවා ැබිනට ප ලෙලෙ කියන්නේ ජනාධිපතිවරය අගමැතිවරයා ස කැබිනෙට අමාතවරු පමණයි කිය. එහෙම නි්චිත කරලම මැතිවන්න කොම සාර්ස්තුමා කියල තියෙද්දදිත් පහුගිය මාර්තමාසේ හයවනිදා අමාත මල චකලයකය ඇතිරිපත් කරම සන්දේය ඉදිරිපත් කරනවා අග්‍රමාත්‍යවරයා විසින් යන මාත්‍යමදේ මේ අමාත්‍යමණ්ඩ සන්දේශයේ යෝජනාව ඉතා පැහැදි ලිස තියනවා අග්‍රාමාත්‍යවරයා පල්ිමිේන්ත්‍රවේ කතානායකවරයා ඇිනට අමාත්‍යවරුන් විපක්ෂණනායකවරයා රාජ්‍යාමාත්‍යවරු. සහ ඒ හා සමාන තන්තුරක් දන්න තැනත්දැ විසින් තමන් දැනට දනු ලබන තනතුරට හිමි වවර ප්‍රසාධයක් ලෙස හෝ කලින්දරු තන්තුරාන්ුව හිමිවන වර ප්‍රසාධයක් ලෙස හෝ රජය විසින් තමන්න්නෙද ලබාදී ඇති නිලවාහන නිලනිමාස. දෙදදාශිශ්‍ය පාලිේතු මහමැතිවරණයේ දීසිය දේශපාලන පක්ෂයේ. අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරම් සදා භාවිතා කරන්නේ නම් පාත් සහන් කොන්දේශසිවලට දාලව. නිලවා හ නි වාස භවිාව කිරීම සූස බ යෝජධා කරමි. ඇ මේගතාම් බරපතල විදිර මැතිවර්ණ නීතරීති උල්ලග නිරපු චක්නලය සන්දේශයක්. අමමාතමල සන්දේයක් අග්‍රාමාත්‍යවරය වින්මතම අසන් කල ි පයින ම මේ සහ කනවා. අ මැතිවරණ කොමසාරස්තුමා කියන සීමාවට එහාගිහිල්ලා රාජ්‍යමතිවරුන්ටත් මේ වර ප්‍රසාද හිමී කියන. අපි ර මා කනේ. හොගේ න්ුව ම ආන්ඩුවේ රාජ්‍යමතවර න්න හලියක් විතර. ඇ මේ රාජ්‍යමතිවර මතිවරණය අපේක්ෂකු. ඒ රාජ්‍යමතිවරුන්ට කිසිආකාරෙන් නිලනිවාසෝ නිලවාහන මැතිවරේ තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්න මැතිවරන අපේක්ෂක ට කරතුගන්න තමන්ගේ පක්ෂ පවර්ධනය කරන්න පාලචිකාන ැෑ. නැමත යෝජාව තියන්නේගනමේ යෝජනාවතියෙන්නේ කැමිණටමන්ල අනුමතකල දින මාර්තු විශහාය ම යෝජනාව මේ සන්දේශය නිිලි ගන යෝජනාව තියෙන්නේ පාවිච්චි කරන වානයකින් රුපියල් ලක්ෂයක් ාස්තුුවක් ැබිණ අමාත්‍යංශයට ගවන්න කියලා අදාලා ඇමතිවරේ. එකන මැතිවරණයට වාහන පාවිච්චි කරන පුුවන් රෘපියල් ලක්ෂික ගාස්තුුවක් ගවන තිය. නිල නිවාස පාවිච්චිකාරන්න පුළුවන් නිල නිවාසටත් ගාස්තුුවක් ගෙවන්න තියනවා ඒකතමයි තිනෙන යෝජනාව රෘපියල් ලක්ෂක මාසක ාස්තුුවක්. මගේ පක්ෂ පවර්ණය කරන්න ේක්ෂකත්ත ප්‍රවර්ධනය කරන්න වාහනේ පා්චි කරනව ලක්ෂයක් ගවෙවන්න දිීීම මාසි හස් එතකොට ලක්ෂවා ඒ ලක්ෂය ගෙවන්න තියෙන්නේ හැබයි වාහනේ දමතිවරේ හැඩියට වාහනේ පායච්චිකාන් ලැබෙන සියල් වරප ප්‍රසාද ඉදන දීමනාව සහිතව ය ලබාගෙන් රාජ්‍යමතිවරයෙක්නම් සාමාන්‍යෙන් රාජමතිවරේ ඉද ක් න ක්ෂ ප ත් ආසන් පවා. දුව ක්ෂහ දහරිදාපන දධහකර රගෙන ඒකෙන් ලක්ෂයක් ගියුණු. තමන්ට චන්දෙර වාන පාච්චි කරනු. රාජ්‍යමදිවරුන්ට වාන පාච්චිකන අයිතියකුත්නෑ ඔවන් සාමාන්‍ය පුරවේසියු අපි වගේ අපේක්ෂැකව. හැබැ යා ආණ්ඩුව මාත්‍යංශ වාහනය පායච්චි කරන පුළුවන් වාහන ාණ්ඩුවෙන් තෙල් ගහන තෙල්ගහලා ඒ ලැබෙන දිින්දන දීමනාව ලබාගන්නවා ඒක දෙෙක්ෂිට වැඩ ගාන කම්බෙනවා. එකෙන් ලක්ෂ කිවන. එ එතකොට ආණ්ඩේ සල්ලීබ ආණ්ඩුවට ගෙවල තියනන්තිම. සමාහ ඇමතිවර ඉන්නෝ එක්කෙනා එක වාහනය වෙනුවට වාහන හතාට පාවිච්චි කරු. එන්න එක වෙලාවටි කවාහනෙ වුණාට ඔවුන් අමාත්‍යංශ වාහන භාරධීල නෑ මන් මේ කියැනැිණට ඇමතිතුරු නෙමේ රාජ්‍යමතිවර. ඔවුන්ට ැතිවරණ නීතිය අනුව වාහන පා චිග බලයක් නෑ. අපි අපිහිතටම එක්කනෙ එකවාන පාවිච්චි කරම කිය. එහෙම කරන්න නෑ එක්කන එකවාහනයක් පායච්චි කරත්. ආසන්න වසයෙන් අර ලක්ෂය ගෙවලත් තව එකක්ලක් ෂහතලිස් දහ පමණ ඉතුරුකාන්න පුලන්. මුළ වර පප්‍රසාා දැනට වන් ලබන දෙලක්ෂ හතරිි දාහක්. ඒවර ප්‍රධ නැතිකරොත් රාජ්‍යමදරට වාහන යිති නෑක ලා අන්ඩු ීරනයෙරු. රෘපියල් පන්දාහයවා එකවාහනයකින් දෙවන්න පුළන් පවුල් හතලස් අටකට. තිර තළලයක් විදර දිියද නීතිවී රෝධීදියට මැතිවරණ නීතියට පටහැනිව මේවාහන පාවිච්චි කරනු. සාමාන්‍යෙන් ඒවාහන ටිග ගෙවන ඉන්දනදීීමනාවල් නතර කරෝතිී. ඒවාහන ආණ්ුවට ගත්තු මමාත්‍යශ ගත්. ආණ්ඩුවට පුළුවන් පවුල් හාර්දාශ නමසීියකට රෘපියල් පන්දාහ ගාන්දේ ම කියන තො ආ්ඩුවට සල්ලිනැති ැති පශ්නේතියෙන්නේ. තමන්ටඕන වේ කරගන්නවා ඒකට චකරලයක හනවා කැමිනටත් පත්්‍රිකා දානය අනම කරන නතාව දන්නත්නෑ. අපි හන මේයටට ජනතාවගින් ගොලු කවුල දන්නවත්දැන් මේ මාර්තු විසිය අය වදා තමන්ගේ පක්ෂ පවර්ධනය කරන්න තමන්ගේ අපේක්ෂකත්්‍ර පවර්ධනය කරන්න රාජ්‍යමතිවරුන්ටත් නිලනිවාස නිලවාහන කියාගෙන ඉන්න පුුවන්. ඒක අදාල වර ප්‍රසා ක්කොම තාමත් පාච්චිකන පුළලන් කියලා කැබිනට් මන්ඩලේ පත්්‍රිකාක් අනුමත කරගතකි යෝජන වක්ම්මත කරගත්තකි. මේයටට මධ්‍යල පෙන්න්න නො. මෙතම ඇත්ත දත්තේ යාණ්ඩුව සල්ලින රුපියල් පන්දහ දෙන කොට දෙන්නේ ඇඟෙන්ටයක් ගොල දෙෙනවාගේ. ඒ හරි අමාරුයි. ඉන්දනසානාධරය ජනතාවට දෙන්න වෙනුවට ඒකට තියෙන මිලපාලනයයක් ඉවත් කරනවා. ඒ රද තුරන්න ඒ මුදල්ලොටි තුරණ සල්ලිදමයි මෙන්න මේ විදිරයට නශවෙන්. තීතාම් පැදි ිගඳ අපි අපි හනවා මේ වහාම අවලංගු කරන්න. ඇතිවරණ කොම රස්තුමා මේ පිල දියවරක් ගන්නුවන. රාජ්‍ය මතිවරුත් කැබිනට් ඇමතිවරු මට්ටමේම තවමත්. මොද සමර අමතිවරු මාර්තුමාසිින්දල මේ ලක්ෂයක් ගෙවලත්නෑ. මේ වාහන බාරදී ලත්නෑ අතශලින් ලබෙන බරප ප්‍රසාධ ාචි කරමින්. ඒනිසා මේක මතිවර නීති උල්ලඟන කිරීමක් එක්කොට මඩ ආණ්ඩුව පෙන්නන මහළොකු සදාචාරය අමු අමුවේ නිරුවත්වීම. එක හෙලි දරවවීම උදන්ඩ ජනතාවට පෙන්න්නෙ එකක් ආ්ඩුව අමාරුම් නැ නැතිකම් ශල්ලි ැතිකම් ඩොරයක් අත්ඇ විල නෑ කියලා. ඒගුල්න්ට මේ කරණ යන්න බොහම මාරුවෙන් මේ කරගන යන්න කියලා ආ්ඩුව මොහා ැපකිරීමක් කරවා මේකෙද කියලා ජනාධි පත්තුම ගොටාබේ රජ පක්ෂ මහත්ත්‍යය කැවිිට මණ්ඩේ එක මැත්තුම නැත්ත මේේ කරන්න හම්බේ නැකල පෙන්නනවා. නමුත් ඒගොල්ලෝ ඒගුල්ුගේ මුකත් අඩුකරගන නෑ ඒගුල්ු මුොකදත්. ඇතක කියල නෙමයි වර ප්‍රසාදලනය පත්තකින් කියයලන මේ අඩුදර්ම රජ්‍යම තරපවා තමන් අයිති නැතිේවල් පරිහරණය කරමින් තමයි ජනතාවටගේ දේවල් කපාදු කරමිින්. ජනතාවට ලැබැලතින සැමන් පරිපපුටිගේ සහනාආධරිර්පවා කප්පාදු කරන්නේ මේ තරන් දෙැවැන්ත වරප්‍රසාද මේ අ බුක්ති වින්දින ගමක් ඒක තමයි අපට අධාරනය කරන්න තියන්නේ එසා විශෂෙන් මේගේ තමයි දැන්ම නිරෝධානයට නිස්වන . නිරෝධානයට නිස්සු යනකොට නාව යවනකොට එකම රෝගීන් එකම ලෙඩේ එකම කොරෝනාව හැබැ කඳකාඩුවල්ට මඩ කළබෝඩ යන්න එක ජනතාව වස්කඩුවේ තියන සුපිරි හෝටල්ුවල්ට යන්නන්නේ තව නතාව එකම ලෙඩේටදාද දැන් බඩාරණයක පුර කෝට්ටේ බඩාරණයක පුරයින් හඳුරගන්න රෝගියාව සැකකරන ගෙනාව රෝගෙක්න මේ ගම්මානීමම කට්ටිය එක බස්ස කනක් ගලහන්ඳ කාඩුවල්ට ඇවන. දවසක්්‍යනෝ යන්න යනොට බස්සක ඇතුළ දිම ෝගේෙක් නට හදිල බන අනින්ට හැබැයි එහෙම තිනකොට දැන් මේ කෝට්ටේ බන්ඩාර්නායකපුර මෙ හා පත්තේ රජිකිියී තියෙන අයුරයේදේ අමාත්‍යංශයට අයිති තට්ටු අටක තාම යෘර්ත නොකොරපු රෝහල් ගොඩනැකිිල්ල ඒ යනතාවට නැතුව වෙන පිරිසකට ගන්න ලෑස්තිිකරමින් තියෙන එම නන් කොළබෑ කටියයට යන්න යිතියක් න ේරුවල්ට වස් කඩුවට පෝොටලේකට ඒ තියෙන සල්ලි තියෙනයට එනා මේ දැ සහන දෙන්නෙත් ඇති හැකි නැති බැරි දෙ පැත්තට බෙදලා නිරෝධානයට යවන්නේ සල්ලි තිය එක විදිට නැතිබැරි කෙනට තාවවිදිියකට ද නැති බැරි කෙනාට රෝගයේ වසංගතයේේ බෝයලා මලාටක මක්නය කියන පදනව තමයි දැම් මේ ආණ්ඩුව තෝර්ගන තියන ක්‍රමි ශල්ලි තියන බලේ තියන ඇති හැකි අය පරිසං වෙන්න පුළුව ඕනය ඒගොල්ලු පරිසං වෙන එක වර ප්‍රසාධයක් සහිතව නිරෝධානයට ලක් කරන ඒ අයට දවසටුපියල් හද්දස් ගානක් පදන් කල ඉන්න පුළන් ක කියෙන අටඒවිදියට නිරෝධානය වේ නිඩ හදරතියනවා බැරි කෙනාව එක විදිකට ගිහිල්ලදා මෙක මයිතත් ඉ මෙද දීඉතා පැදිලිව අපි දකිනවා ආ්ුව සහ දෙනොටත් ජනතාවට නොසල කන ක්‍රමේදීින්ට වැමි කටතුර ඉන්නන්නේ ආර්ථි සහහිී ෙයි. ඊළඟට වි්‍යස්ාව තල පැන ගි ෙඩලු ගන්නාවක් පහගේ දවස සකාච්චාට ලක්ුණා. මේ කතව බරපල කාරනාවක්තිය ආ්ඩුව හඟබු දෙයක් අප අදල් දරව කරු. ජනතාව දැනගන්න ඕොන් නිසා. විශේෂයෙන් අපි කවුරුද් දන්නවා පහුගේ දවස්වල? සාකච්ාය වුුණ අයවැයක් සම්ම නොච්චනිසා ආ්ඩුවේ ජනාධීපතිරණී පුච්ච වෙලාවවෙදී හුගේ ආ්ඩු අයයක් පාලිමේතු සම කරේ නොැම්බර මාසි එවනට ඔක් තෝම්බර් මාසේ විසිතුන් නිද අතුු සම්ම ෙනුමත්තමයි සම්මත වනේ. අතුරු සම්මත ගෙනුමේ මුදල්වෙන් කර පළවෙනි කාර්තුුවට දෙදදා විස්සේ අපප්‍රේල් මාසය තිහෙන්නේඒ කවසන් වනා. තර සී ලංකා පාර්ලිමේන්තුයේ ගිය අවුරද්ධ අයවැයක් සම්මත කරේ නෑ. අයවැයක් වෙනුවට දෙදා ශවිස්සය අවුරුද්ධේ පලවෙනි කාර්තුවට මුදල්විය දැන් කිරීමට අතුරු සම්බධ ගෙනුමක් තමයි සම්බ වුණේ. ඒක අප්‍රේල් දිහි අවසන් වනා. මාර්තු මාසේ දෙවනි පාලිමේන්තුව විසර හැරිය. නැවත පාලිමේතුව රැස්සුනේ නෑ. හැබැ එහෙමති එෙද්දී දැන් පාලිමේන්තුව විසරුව හැරයට පස්සේ. දෙදාස්තුනේ අංක තුනදරන රාජ්‍යමුල්ල වගකීම් පනත අතේ. නිලවසයෙන් ආණ්ඩුව සාමාන්‍යෙන් මැතිවර්ණකට පාලිමේතුව විසරවා හරලා ස්‍රති තුනක් ඇතුළත රටේ මූල්්‍ය ඇතත්වය පිළිබඳව ජනතාවට වාර්තාව ප්‍රසිද්ධ ප්‍රසිදුිර පත් කරන්න ඕන මේ ආණ්ඩුව ඒවාර්තා පහුගේ මාර්ත විසිතුන්ග නිදා මුදල්ල මමාතංශයේ වෙබ්බඩට වයට පල කරා ඒ වාර්තාවට මන් දරාජක්ෂ මහත්‍යයත් සංකල තිය නවා මුදල්ල මතිවර හැටියට මේ තියෙන්නේ ඔබට ඔබ දකින්නෙත් ඒ වාර්තාව මේ ර්තාව තියෙන්නේ ප්‍රක් budget ප report under section 16 of the physical management Act, Number 3 of 2003 මේ වාර්තාවට මේ වාර්තාවේ වැදගත් කාරණාවක් තියෙනවා බොහු ආර්ථික කාරණාතිය අතරේ දොලොස්නි පිටුවේ මේ වාර්තාව සඳහන් කරනවා තවත් අතුරු සම්බධ ගිෙනුමක් ගැන් ආණ්ඩ මුල් වෙන්කරප අතුුම්ද ගෙනක් ගැන account. මාර්් මේ 2020. මාර්තු හ මැයිත් මාසවලට. මාර්තු අපප්‍රේල් මැයි මේ කාලවලට අතුරු සම්බධ ගිනමක් ගැන. මේක ඉතා පැහැදිරිිව කියන දේ දමයි ජනාධිපතිවරයා විසින් මාර්තු දෙවනිදා ඒ අදාළ ගැටනනිවේදනය අනුව පාලිමේතයෝ විසුරල තියෙන එහෙම විසුරලතියෙද්දී ව්‍යස්ථාවේ කසිය පණහා තුන වගන්තිය යටතේ ජනාධිපතිවරයා අතුර සම්බඳ ගෙනක් මාස්තුනකට මාර්තු හයවෙන්දා සිට බලපවත්තන පරිදි සගස් කල තියවා කියලා. හැබැයි මාර්තු හයෙන්ද කියන ලංකාා පාලිමේතු විසුරවාලත විිදවාස. මාර්තු හයවෙන්ද පාලිමේන්තුව කැස් වුනේ නෑ. මාර්තු දෙවනිට පාලිමේන්තු විසිුරල තියෙන්නේ. මෙතර මේ මාර්තාාවඩ අනුව තවත් බිලියන එක්දස් දෙසිිය විසි නමයකට කෝටි එක්ක්ෂ විසිදදාස් නම සියකට මුදල්ලනව ත කර නිමක් කල ති. අපි හන්න ැමති කොහොම දෙම කරේ. පාල්ිමේතුව සර පාල් අතුරු සම්මත ගෙනම කියන්නෙම. හෝටන් එකවුන් මේ ගිනුමට චන්දීම සන්න ඕන. සී ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ දෙදා ශවිශ්ස අවුරද්ධ රදාලව සම්මත කල්ල තියෙන්නේ එක අතුරු සම්මත ගෙනුමයි. ඒක ජාතිපතිවරණ නිසා අයවැයටත් පවතිච්ච නැති නිසා ගිය අවුෘද්ත සම්මත කරේ. ඒරෙන්න්න වෙනතුර සම්ම ගෙනුමක් නෑ. තකො මේ මුදල් මාත්‍යංශේම දැම්මේ ඉරිපත් කරලා තියන වාර්තාාවේ. ප්‍රසිද්ධ කරන අතුරු සම්මද ගෙනුම කවුද හැදුවේ. කවුද සම්මත කරේ. ෝ ඔන්න කව ගනුමට චන්ද විමසන්න. අතුරු සම්මත ගෙනුමක් චන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුුව සම්මත කරන්න නැතුව ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බෑ.ඒ සම්පූර්ණ ව්‍යස්ථා විරෝධී. නීති විරෝධී. දැගන්න ැමද දැ ට නතාව දැනගන්න ඕන. ඔක්කෝොම්බර් මාසේ පාල්ලිමේන්තුව විසරුවන් කලින්. සම්මධකරප අතුර සම්බධ ගෙනු ඇරෙන්න. මේ මුදල්න මාත්‍යංශයේ වාර්තාවය ඉදිරිපත් කරලා තියෙන අතුළු සම්මද ගිනුමෙන් ප්‍රෘපියල් කෝට්ය එක් ලක්ෂ විසිධ දහක් අනුමත කරලා තියෙනව වන. මේ එක හිතා පැහැදිලි ඊළඟ පිටුවේ දහතුන්ගෙන් පිටුව තියෙනන එක ආදායම වියදම? ආදම බිලියන හාරසිය විස්සයි, වියදම බිලියන් එක්දාාතසිය විසි නමයයි ආදීවසේ. කෞුද මේක සම්මත කරේ. ආණ්ඩුවට මෙම තනි පුද්ජලයකට පුලන් අතුු සම්මගින්ක් හදාගන්න. පලිමෙන්තු විසරප ද දිනයක්ක් කොමද මේක ධනන්නේ අතුුම්මදකින් ක් සමදවෙච දියයක් කියල මාර්තු වෙන්ෙනට පාලිමිේතු විසරුව කලිවරුදන්න මාර්තතු හයෙන් අපේ රට පාලිමිේතු ැසුනෑ. තිම මාර්තුු හයෙන්ද ද බලපවතර පරිදි පාලිමේතු අතුු සමගින් ක්න. ඟට මේකට තියෙන මේක වයානහමදේ තමයි මේක උපටාදක්වන්නේ මේ වාර්තායි මේක නිල ලේකනයක් මේ පුදල්ල මතිවරයා අස්සං කල තියනවා මේ අවසානය අත්සන යොදර තියන මේ වාර්තාය වගකීම තියෙන්නේ මේ දතියන මුදල්ල මත්තුමාගේ අත්සන මුදමතිවර අත්සංකර වාර්ාව එදර මෙහික කියන්නේ ්‍යස්ථාව එකසිපනහා තුනවගන්තිය දම මේ පාච්ි කල දයන ක. හැබැ එකසිපහා තුනවගන්තිය තියන මේ ව්‍යස්ථාව විතා පැහැදිලිව එක තමයි දැම්ම වාාදර ක්කල තින කාරණ යම්කි වර්යක විරජන පලත් ෙඩම් පද නීතිය බවට පත්වීමට පෙර එකන අයවය පස්ස කල නැත්තං. ජනාධපති ර වින් පාලිමේටව විසුවාහරු වස්ථාව පාලිමේතු විසින් රජයේ සේවාවන් සහ මුදල් වෙන් කර නොමැත්තේ නම්. අභිනව පාලිමේන්තුව රැස්සීමට නියමි තින සිට මාසතු නක්කි ගුත්වනතෙක් රජයේ සේවාන් සහහා මුදක් අවශ්චයයි ජනාධිපතිවරයා සලයිනම් ඒ මුද ඒක බදධර දලනි කුත්කිරීමත් වවැෑකිරීමටත්. ියමකිරීමට ජනාතිීපතති රට බලය ඇත්තේ. ඒ ජනධිපත්තුමාට බලය යන්නේ මේ වාගේ අතුර සමතර මාග නම. පාර්ලිමේන්තුව සම්මත කරන්න නොනොමේ නි මාරින්. මේ කියන්නේ එකසිය පණහතුනේ කියන්නේ අබිනව පාර්ලිමේන්තුව රැස්සූමට නියමත දින ඉදලා. ඒක ඇන්න ජනි මාස චන්ද තියනවන ජනි මාසයෙන් පස්සේ පාලිේතුව රැස්සන සි දල ඉදිරි අයෑ සම්මත කරගන්න. ද පාල්ිේටතු රැස ව ගම යෑ සම කරන්නබ. ුත් න්ුව අලුත් පාලිේතු අයෑ ගෙන්න්නුන් අන්නේ පාලිමේන්තුව අයවැෑ සම්මත කර ගන්නකම් මාසතුනකට සල්ලිවිය දංකාන්න පුළුවන් බලයක් ඒක අබදධරමුදෙන් ජනාජීපතිව වැැට තියෙන කිය. හැබැයි මේ කරලා තියෙනෙම කක්ද ඒක සය පහතුන වගන්තිය පාවිච්චි කරලා. මැතිවරණයට පාලිමේන්තුව විසුරු දසෙන් දවස් කීපයකට පස්සේ. දවස් හතරකට පස්සේ මාර්තු හයවෙද ඉදල කෝට ක් ද න කතුර සම දග ය. තින් ැන් මට වක්්‍ය අන්නඕෝන්. මේ රට ජනතාව දැනගන්නඕන්. ඔබට මේ බලාගන්න ඕන්න මුදල මාාත්‍යංශ වෙබ්බඩවී දැනටත් මේ වාර්තාවතිය. නිලවාර්තාවක්කෙටියට මේක සාමාන්‍ය මැතිවාර්රනකට පාලිමේතුව ඉසිරරි වට පස්සේ රටේ මූල තත්ත්වය පිළි බඳව ජ මුද ත රය විසින් මුදදාලා මාත්‍යංශ ලේකම්මරය විසින් රටේ ජනතාවට පසිද්ධ කරන්න ඕන ඒකනයක් මේක දස්තුන පාලිමේන්තු ප සම්ම වෙච්ච. රාජ මූල වගකින් පනති අර්තය නිල ව්‍යස්ථාපිට අයිතියක්තිය නෝ ජනතාවට දැන ගන්න මැතිවරණට කලින් රටේ මුල්ල දත්තම කක්දහිට. අන්නේ ලේකනයේ තමයි මේ සඳහන් කරන රට ජනාව මෙතෙක් දන්නේ නැති පාලිමේතුය සමත වෙච්ච නැති පාලිමේතුව විුරුවා හැරිි චිත්‍රපි දවසක සම්මත කරගත්තා යයි සඳහන් කරන අතුර සම්මධ ගෙනනුක් ගැන මුදල් විෙන්කර ගැ ීම ගැ රට ද කි ැ දී. ති මේ එක සාධරී කනය කන්න කනෙ ොන්නනන් ගේැයි ආ්ඩුව හමයිති අ තියන සල් වි්‍යදන්කකාන පුලංකම තියන සල් වියදන් කරන්න ඕන වියදන් කරන්න ට පවත් යන්න හොහොද. ඒවා විහිලු තර්ක. රටක ව්‍යස්ථාවිට බලය තියනවා මටවත් ජනාධිපතිවරයටත් කාටවක්කත් හිතු හිතු හැටියට මුදල් වියදං කරන්න ගිනුම් හදාගන්න බෑ. බඩ ගර කියන කාගක් පෞද්ලික ේපලක් නෙමේ. පෞද්ජලික බූදරයක් නෙමේ. කාගත් අයිතියක් නෙමේ. මන ේරට හැමජනතාවවටගේ ලගම තිය න හිල්ල ඉන්න හන ර බාඩ ර ගන. නැනම් සලිකක් ඉල්ලගනෙන්. ඒ අතියේ කාටත් එෙමන තියන්නනවා. එහෙම බෑ ඒක ව්‍යස්ථාපිට ක්‍රමේ දෙයක් තියෙන. එනිසා අතමයි ආණ්ඩුව මුදල් වියදන් කරන්න බලයක් නැතුව. අද තමන්ගේ හිතුමතේ ඒ අධිපති ස්වරූපයකින් මුදල්වියදන් කිරීමේ බලයාත් තමන් අත රගන තියන විතරක්නමී, ඒවට අවශ්‍ය කරන ව්‍යාජ. ඒකනයන් සකස් කරමිනිටු තිනවා ඒකතයි බරපතමදී. මේක සමහිට ඒ හිට නැතු ඇති කවරුහරි බලයි කියලා. එක්කෝ එහෙම ගිණුමක් දැන් අපිට කියන්න ඕන රටේ ජනතාවට කියන්න ඕන මුදල්ල අමාත්‍යංශයේ මුදල් ඇමතිවරයා අමාත්‍යංශය නිලධාරිී මේ අතුරු සම්මධ ගෙනුමක් සකස් කරයි කියලා මේ වාර්තාව තියනද ඇත්තද නැද්ද. එවැනි ගිණුමක් සකස් කරල තියෙනවාද. එවැනි මුදල්ුවෙන් කිරීමක් කරලා තියනවාද මේ කඔුන් මොනාකාරද පිළිගන්න කියින්. මේතු සමඳ කරන දෙතිදයක්ක් හොමද කරන්න කියනදේ අහන් අයිතිය අපට තියනවා. ඊළඟට තැන් අපි දැක පහුකි දවසේ අග මැත්තුමා තමන්ගේ මන්ත්‍රී ගණ්ඩායම එකතු කරා පාර්ලිමිේන්තු රැස් කරණාකාරයට හිටපු කලින් හිටපු මන්ත්‍රීවුරුත් එක්ක අරලය ගහ මන්ත්‍රරේයට. සෙල්ලම් පාලිමේතු ක් රැස් කරලා ඒ ගත්ත තිීන්තු තිීරණ මොවා. නතාවට ආර්ථිකයට සහන දෙන්න ගතීරමොනවාද කියලා අපි දන්න නෑ රටේ ජනතාව දන්නත්නෑ හැ අපි ැක් මාදවල ප්‍රසිි පත් කර ඒක ද ැයට කියාගන්න ඕනකම තිබුණ එක මදේ හැටිය තිබුණේ විදේශාධාරවලින් විදේශ රටවල්වලින් සල්ලියාව නෑ කියන එක. ආණ්ඩුව මැමතිවර එක ගැෙන් ප්‍රශ්නයක්ක් හල අග මැත්තුමා තම මුදල් මැතිවර හැටිය කටතුර බවද දැ හ න දැ ඒ මුද ම ත ේක තු මෙක්ග උත්තරේෙට ේක තුමාමගේ උත්තරෙක මර කර. ඒක දෙවන් කියනදේ තමයි. ආධාර ලබුණේ නෑ අපට ලැසල්ල විල නෑ කියලා. ඉති සල්ලි ආාව කිය කිව්වෙ ආණ්ඩුමනි. අපි කවුරයිකෝතද සල්ලිය ආණ්ඩුට කියල. මේ ආහණ්ඩුවම තමයි මේ කොරෝණාව සංගත ක්‍රියාවලී ආරම්භ වෙන මොහොතේ මහහා ලොකුවට පම්පෝරි ගැහවේ ආණ්ඩුව වැට පිළිවල පිළිාරගෙන යනාධිපත්තුමාගේ වැඩ පිවල පිළිාරගෙන ලෝක බැංකුවේ මෙච අනුමත කළ තියෙන යුරෝපා සංගම මෙච අරුමත කලා තියෙන. එ මේ මුදල් මෙමම ලැබිල තියෙන කිය. රටේ ජතාවගේ ඒ ප්‍රක්ෂයහන්නේේ රටේ ජනතාවද හන්නේ යාපු සල්ලිය ට මොදරගේ කිය හන්න ඒනි. එකපි කවුරුද දන්නවා සල් ලැබුණන් ලැබෙන ක්‍රම්මේදම කක්දකල්. අර සහරන්ඩුව ම තුවරුගයන් වගේ නැවලින් සලිගන. එතකොට සල්ලි අනුමත වනාාද නැද්ද කියනක මුලින් මමාධ්‍ය රාප චාර කර තතාන්ඩුව. ො ක ො ිය ේ සිටක් අනුමත කල තියන බව. අපේ නම්වෙන් ආ්ඩුවෙකු යරෝපා සංගම රු මිල විසිසදක් අනුමත කල තියනවා කියද. අප පරේල් ො දක මිරක් ක් න ොල මිලිය එකයිසම තුනක් අනුම කල තියවා කියලා. මර්තු දහට වෙන්ඩ චීනය ඩො මිලියන පන්සියක්ක් අනුමත කල තියනවා ඒක තව පන්සේක වැඩි කරගන්න කඩුතු කරම ඉන්න ලෙක ජනතාව නෙමේ. ආන්්ඩුවමයි ආ්ඩු ඇම රක කිවේ. අන්ඩුව මමා්‍යලින්ද පචාරයරේ සා එසා දැන් ජනත වහන්නේ ඒ අනුමත වෙච්ච සල්ි වලට මොකතුුණේ කියලා. ඒ අගමැත්තුමාගේ සාකච්ඡායවිදි මන්ත්‍රීතුමා හ පු්‍රශ්ටත් හරියට උත්තරදු නෙ නෑ. මන්තතුමාේ ඒ සල්ලි කොච්චර ලැබිල තියනවද. කොච්චට වියදන් කළ තිනද ියදන් කරපුානයක් ගැන කිවෙන එහමනක් ඒ දිරිපත් කරන වාතාව කෙවල ඉදිරිපත්කාරන තිබුණනා අපට මට චරයි දේීව වය ැිල තියන්නේ. ච විදේ ස ැබල ෙ චර ද ක යන ක ොයි වසන් පර ග චරක් දන්ර ඉ ර ලට චරක් දන් ක තින තව හ ච දන් ක ති යිද ප ල ච ද ද ස හම පත් කරන. එත ආ්ඩුවට ඕනහම තියෙන්නේ දැන් රටේ නතාවට පෙන්න්න. අපට සල්ලි නෑ අපට මකුත් ලැබිලනෑ. එනිසා ඔගොල්ල දු දරාගන්න. ඊටනේ දරගන්න සූදානන් වෙන්න කෙනෙකම කියන්නේ. ඒක තමයි නොකයා දැන් පරිසරේ හදමින් ඉන්නේ. මොකද ආණ්ඩුව දන්නවා ඉදිරි කාලසීමාව ජනතාවට අදරට ආරු ලට ව ුද සිද්ධම තීරීම. ව්‍යාපා ආරම්භ ෙන්න්න ඇදැම් කරමා තාරම්ප කරන්න බෑදැම්, ආර්ථක ජීවිත යතර පත්කා නමාරු දම. ඒ නිසා දැන්ි ි න විදේ ර වල සල්ිය ව තිය. අපපති කාරල්ල හහා සහරටවල්ල අපේ හිතවත් හර ආණ්ුවට සල්ලි එකතු කොළල දිීල තියෙන ජපානි, ස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවල්ල ඔවුනුත් මේ වසංගතයට මුන දෙමතතිය දිිපවා ඔවුන් සල්ලිය එකතු කොළ දිීලා තියෙන රජයේ සමහරයගේ වැටුප්පලින් කොටස් අරගෙන තියෙන ආ්ඩුව මෙ කොයිට් අර මුදලට ත ආන් අවසානය කල තියනීමකක්ද ජනතාවගේ ජනීවිතයට සසාහන දෙන වෙනුවට එක පැත්තිගින් තෙල්ර මුදලක් දනවා. ප්‍රපියල් කෝටි විසිදාහක තෙල් සහන ආධාරය ජනතාවට දෙන්නැතුූත් ඒතුරු කරගන්න අනිපත්තෙන් දැන් විදේශ ආාර හරි විදේශ නයහරි සහ හටයට හරි ආදාාර හැටියයට ලබච්චදේවල් ඉදිරියේදී හොරකන්ගරගැනීම වමනා වෙනුවෙන් වෙන්න පුළන් දැන් ලැබුන්නෑ කියන මතය තවුරු කරන්න අවශ්‍ය මෙහවුමක් සකස් කරලා තියෙන. එන්සා විශේෂෙන් ආණ්ඩුව ජනතාවට බරු කරමින්න්න අවට්ටමින්න්න. ඒද ආකාරයම. හට අපි අහන්න කැමති ආණ්ඩ උත්තර දෙන්න ඕන මේ හද පතුරු සම්මදගෙනම මොකක්. මේ වාර් තු සන්ද නට ආන්්ුුව පතිචාරමක න්ඩු පිගම ලක. අන්්ඩුවේ නිල වෙ අඩවිය මුද ශ පල ද ක් තු හ පාලි රස් ා නැද. ොහම දරශ්න ච්ච පලිේන්තුවකද මේ අනුමතුනා කියලා මෙවැනි නිල ලේඛනයක ඇතුළත් කරේ. ඒවගේ? ච දර ො ොපමන ්‍රණයක් මේ වෙනකොට කොයිට් වසංගතය වෙනුවෙන් ්‍රටේ ජනතාවට සෞඛ්‍යන්සවලට වේදං කල තියනොද කියලා දැනගන්න කැමතිසා විශේෂයෙන් ඉතුරුගාන කීයෙද. ඉතුර ගාන කියීද. මොද පහුගේ වසල පි දක පැයිෑ බ්‍රේ ින් දා සමහර මධ්‍යවලින් දේශස ආද ර බ හ ති ත් හම් පෙන් තිබු. ැන් දේප ධාරලබිනිව පෙන්න්නෙත් නෑ විදේෙවලින් ොල්රැක් අත්ආාව නෑැකිරන මයි පෙන්න්න හද. එදා විශේෂ මේ අරමුදල් සම්බන්ධයෙන් රට ජනතාවට දැන ගැනීමේ අයිතිීයෙන. මූලිකවසෙන්ම ජනතාවකින් කප්පාදු කරන. සහන කප්පාද හම නවත් අන්න ඕන ආ්ඩුව. හොඳ මේවෙලාේ ගහින් වැට ි්න්නන ගනාාන්න වගේ ජනතාව පීටට පත්වෙච්ච වෙලාවේ ඇත්තම සහන දෙන්න ඕන වෙලාවේ. සාධාරණ මිලත්‍රමයක් හදන්න ඕන වෙලාේ. අන්ඩුව කමින් ඉන්නන්නේ එක අනි පැත පෙරල තියෙනක. ඒවගේ ඉන්න සාහනආධාරය තෞදුරත් මංකොල්ලකන්න නැතුව ඒක ජනතාවට ලබා දෙන්න ඕව. ඒවගේම රාජ්‍යමතිවරු නිලවසෙන් මැතිවරණ නීතියරණුව නිලවාන පාචක අතතියක් නදතු ේදී ආණඩුව ැබිනටත් පත්‍රිකා දිරිපත් කලලා යෝජනා කරගන්නවා ආණ්ඩුවෙන් දෙන සියලු ඉදන සාහනධාරවලින්ම ගස්තුක් හෙඩි රපියල් ලක්‍ෂයක් කියවල තව ලක්‍ෂයක් ඉතුරු කරගැෙන මැතිවරණ කරන්න. වාහම චක්‍රලේකය. ඇමිනි පත්්‍රිකාව මේ යෝජනා අ්‍යත් කරගන්න ඕන්. ම න තු තු කල තතුවන් කුම් සසාර්ස්තුමමා යෝජනා කරනු. මැතිවන් කුම ාස්තුම කිය පූ ප්‍රකාශේ සම්පපුන් උල්ලාන්ය ලතින ආන්ඩුව. මෙන මේ කාරණ අටික ගැන අවධාරණය කරන තමයි. අද දිනයේද මේ මාධ්‍ය හුව අපි යොදාගත්තේ විශේෂයෙන්ම අපි නැවතත් අවධාරණය කරනවා ජනතාවට ලැබිය යුතු සහන කප්පාදුවට එරෙහිව අපි දැවන්ත උද්ගෝෂණයක් හඩක් නගනවා. ඒ හන්ට අපිතනව මෙරඩේ සියලු ජනත ශාධාරණ විද රැහුම් කන්දේ කියලා මේ පීඩාට පත්තච්ච සියල් නතාවර්ගෙන්ට යම්සවූ සහනයක් ලබාදීම මේ මොහොතේි විශ්වාස කරන අපිකාගෙත් වගකීම හැටියට.